साधु 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 समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता यो कप्पकोटिः प्यप्पमेयं कालं करुन्तो अतिदुःखराणि खेदं गतो लोकहिताय नाथो नमो महाकारुणिकस्तस्य कुलोनुमिन् सत्वित पतलनन सौपदरुत हेलिकलोवतसित नितरनमदिं मुनिन्दुसरणत असम्बुद्धं बुद्धनिसेवितं यं भवाभवं गच्छति जीवलोको नमो अविद्यादिक्लेशजालं विध्वंसिनो लंकरससरहिं दुरुकरकेलेसं वियजिं सिदुकलयुतोतुं वन्दिन्नवलोतुरासदहं गुणेयोशीलसमाधिपन्ना विमुक्तिज्ञानप्रभूतियुतो खेतं जनानां कुशलात्मिकानां तमरीयसङ्घं शिरसा नमामि किसी के निकुन्पमन नुकलति गुणति अपमन सत हट पिली सारन वंदिम अदरिन अरि संगदन साधु 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 नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य अतृद्धं अतिलोभेन अतिलोभमदेन च एवं हायति अतद्धम्मा अहं असिता भूयाति श्रद्धावंत पिन्वतुनि मुलु लोकयतम उदा उ स्वर्णमय हिरुमंडल भाग्यवत्तु दशमलनायक बुदुरजानन वहन्से मुलु लोकयम सहन सुवयन तनसमिन पाया आ रिदि संदमदल भाग्यवत्तु दशमलनायक बुदुरजानन वहन्से सियलु सत्वयन वेतन भेदकिन तोरव
සමාන කරුණාවක් දායාද කළේ දස බලනායක බුදුරජාණන් වහන්සේ. අනන්ත සත්වයන්ගේ දුකින් යම් හදවතක් උණු වුණා නම් ඒ හදවත හිමි වුණේ භාග්‍යවතුන් වහන්සේට. පුද්ගලයන්ගේ තරාතිරමක් පුද්ගලයන්ගේ වත් පොහොසත්කමක් කුලවත් කුලහීනකමක් නොසලකා ගුණවත් කම පමණක්ම සලකා පිහිට වුණ බුදුරජාණන් වහන්සේ තමයි මහා ගෞතම ධර්මරාජවර බුදුරජාණන් වහන්සේ. රජ ගෙදරක ඉපදිලා රජ සැපතක් හිමි වෙලා රජ ඉසුරක් අතහැරලා මහබණේකට ගමන් කරලා අනන්ත දුක් විඳලා බුදු බවට පත් වුණා. අතහැරීමෙන් උපරිම සැනසීමක් ලැබුණා. කාමයන් අතහැරියා විරාමයෙන් සැනසුණා. ලෞකික බැඳුම් ලිහා දැම්ම ලෞතුරු සුවයෙන් සුවපත් වුණා. මහබෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යට වැඩියේ අතහැරීමෙන්මයි. අතහැරීම පහසු දෙයක් නෙමෙයි. අතහැරීම හැමෝටම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. අතහැරීම පුද්ගලයන් අනුව වෙනස් වෙනවා. අතහැරීමට වඩා ලේසි මේ ලෝකේ දේවල් අල්ලා ගැනීම. එනිසා තමයි ලෝකේ බොහෝ දෙනෙක් අතහැරීම පුරුදු කරන්නේ නැතුව බොහෝ දේවල් අල්ලා ගන්න. හිමි කර ගැනීම පහසුයි. දෙයක් අතහැරීම අපහසුයි. හැබැයි අපි කොහොම අල්ලගෙන හිටියත් බොහෝ දේවල් මේ ලෝකේ අතහරින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අතහැරීම ඒ වටිනාකම බුදුරජාණන් වහන්සේ මිහිරි චරිතයෙන් මනාව මූර්තිමත් කළා. පින්වතුනි මිනිසුන්ට සැනසෙන්න තියෙන පාර තමයි අතහැරීම. හැබැයි ධර්මය නොදන්න මේ උතුම් බුදුබණ නොදන්න කෙනෙකුට නම් මේක මිහිරි පණිවිඩයක් වෙන්නේ නැහැ. අතහැරීම බොහොම අමාරු දෙයක් ලෙසයි දැනෙන්නේ වැටහෙන්නේ. ඒ වුණත් අපි මතක තියාගන්න ඕන මේ ලෝක වංශ කතාවේ දේවල් බදාගෙන අල්ලගෙන සතුටු වෙච්ච කවුරුවත් නැහැ. අල්ලගත්ත දේ අතහැරදා යන්න වෙනවා. අල්ලගත්ත දේ අතහැරදා යන්න වෙනකොට දුක සංකාව පීඩා ඇති වෙනවා. එනිසා පුළුවන් තරම් දේවල් මනසින් අතහැරලා ජීවත් වෙන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයාගේ හද දහනේ වෙන දුක එන්නේ නැහැ. එනිසා මේ අතහැරීම බොහොම ශ්‍රේෂ්ඨ පුහුණුවක්. අතහැරීම බොහොම උත්තුංග ගුණයක්. ඒ අතහැරීම කයිනුයි සිතුනුයි සිද්ධ කරන්න ඕන. දෙවැදෑරුම් ආකාරයෙන් සිද්ධ කරන්න ඕන. කායිකව අතහරින්ට මානසික අතහැරීමක් තිබිය යුතුයි. බොහෝ දෙනා බොහෝ දේවල් කායිකව අතහරිනවා. හැබැයි මානසිකව අතහරින්ට බෑ. අවුරුදු ගණන් සිහි කර කර පසුතැවෙනවා, පශ්චාත්තාප වෙනවා. එනිසා අතහැරීම කායිකවද වාචසිකවද මානසිකවද සිද්ධ කරන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා නිදහස් නිවහල් කෙනෙක් වෙනවා. කෙලෙසුන්ට කෙනෙක් යටපත් වුණොත් එයා වහලෙකුට වඩා වහලෙ. ඒ වගේම පෞකාර හැඟීම් වලට ඇලී බැඳී ගියොත් එයා දාසයෙක් බවට පත් වෙනවා. යම් පුද්ගලයෙකුට පුළුවන්කම ලැබුණොත් මේ හිත ඇදෙන බැඳෙන ඇලෙන අරමුණු වලින් කෙසේ හෝ හිත මුදවා ගන්නට ආන්නේ පුද්ගලයාගේ හිත නිවහල් වෙනවා, නිදහස් වෙනවා. නිවහල් නිදහස් සිතක් තනා ගැනීමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ මූලික අරමුණ. ඒ උදෙසා අතහැරීම කියන කාරණය පුරුදු කරන්න අවශ්‍යයි. අපි මේ ජීවිතේ පුංචි කාලේ ඉඳන් අද වෙනකන් බොහෝමයක් දේවල් අල්ලා ගත්තා. පුංචි කාලේ අපට ඕන වෙච්ච දේවල් නෙමෙයි ටිකක් දුව පැන ඇවිදින්දී අපට උවමනා වුණේ. පුංචි කාලේ කිරි ටිකක් පෙව්වනම් බඩ පිරුණනම් එය සෑහීමකට පත් වුණා. එයින් සතුට වුණා, නින්දට වැටුණා. හැබැයි ටිකක් උස්මහත් වෙලා දුව පැන ඇවිදිනකොට කිරි පොවල නිදි කරන්න බැරි වුණා. තවත් බොහෝ දේ ඕන වුණා. සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ඕන වුණා.
නැළවිලි ඕන වුණා, ගැයුම් වැයුම් ඕන වුණා. ආන්න ක්‍රමානුකූලව වයස ටිකක් මෝර මෝරා යද්දි අපේ වුවමනාව වෙනස් වුණා. ඔන්න දැන් කෙලි දෙලෙන් ගත කරන කාලෙ, සෙල්ලමින් ගත කරන කාලෙ, ක්‍රීඩා බඩු මුට්ටු සමග ඔට්ටු වෙන කාලෙ ටිකක් ගැවිගෙන යනකොට ඔන්න යොවුන් වියට පා තබනවා. අන්න වෙනම හැඟීම් ටිකක් දැන් මතු වෙලා එනවා. එතකොට අර සෙල්ලම් බඩු වලින් ඒ හැඟීම් පාලනය කරන්න බෑ. පුංචි කාලේ පොපු කිරි නිසා ඒ හැඟීම් පාලනය කරන්න බෑ. වෙනම අවශ්‍යතා මතු වෙනවා. කායික වමනා, මානසික වමනා ඔන්න දැන් ඇති වෙනවා. නොකා නොබි ඒ දේවල් පස්සේ දැන් හොයාගෙන යනවා. දැන් ඉතින් ඒවා හොයාගෙන ගිහිල්ලා යථාවත් ආකාරයෙන් හෝ අයථාවත් ආකාරයෙන් ඔන්න ඒවා ලබනවා. ලැබුවට පස්සේ දැන් ඔන්න ඒ තුලත් මුසපත් වෙවි, සෑහීමක් නැතුව දැන් ඔන්න තවත් වයසට යනවා. වයසට යාගෙන එනකොට මැදි වයසට වගේපත් වෙනකොට ඔන්න දැන් දරුවන් ටිකක් හිටියොත් හොඳයි කියලා ගිහිගෙදරක ඉන්න කෙනෙක් දරු සම්පත් හොයනවා. ඔන්න දැන් ගේ දොර හදාගෙන යාන වාහන මිලදී යනගෙන දරු සම්පත් ටිකකුත් ලබාගෙන ඔන්න කාලෙ ගෙවෙනවා. කාලෙ නතර වෙන්නේ නැහැ, වයස ගත වෙනවා. ඔන්න වයස ගත වෙද්දී දැන් ඒ ලබාගත් දේවල් තමන්ගේ ඌමනාවේ හැටියට පවතින්නේ නැහැ. ඔන්න දැන් පීඩා පටන් ගන්නවා. තමන් හිතන විදියට, තමන් කියන විදියට, තමන්ගේ ඌමනාවේ බලාපොරොත්තු හැටියට අර එක දෙයක්වත් පැවතිලා නැහැ. තමන්ගේ හිත රිද්දලා, තමන්ගේ අනසක බිඳලා, තමන්ගේ බලාපොරොත්තු සුණු විසුණු කළයි හැමදේම සිද්ධ වෙලා තියෙන දැන් බලනකොට. දැන් ඉතින් ඔන්න මහා පසුතැවීමක් මතු වෙනවා. මතු වෙවි දැන් පසුතැවීම මතින් වයසට යනවා. දැන් කාලෙත් ගෙවුණා. බැරි බැරි වෙලා දැන් කවුරුවත් කියන දේ ගණන් ගන්නේ නැහැ. වයසක අම්මා, වයසක තාත්තා, ඒ අතන්ට තේරෙන්නේ නැහැ කියන තත්ත්වෙර දැන් දරුවෝ ඇවිල්ලා. දැන් දරුවෝ ඕන ඕන විදිහට වැඩ කරනවා. බලාපොරොත්තු දැන් වෙනස් වෙලා, අරමුණු වෙනස් වෙලා. දරුවෝ ගේන්න හිතපු තැනට නෙමෙයි දරුවෝ ඇවිල්ලා තියෙන්නේ. දරුවෝ යවන්න ඕනි පාර නෙමෙයි දැන් ගිහිල්ලා ඉන්නේ. දැන් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. වයස්ගත වෙලා ජීවිතෙන් සෑහෙන කාලයක් ගෙවිලා පත් වෙලා තියෙන තත්ත්වය දැන් ඉතින් අකමැත්තෙන් හරි පිළිගන්න සිද්ධ වෙනවා. බොහෝ දෙනෙක් තමන් බලාපොරොත්තු නොවිච්ච තත්වයකට පත් වෙනවා. එහෙම පත් වෙලා ඉන්නවා. හිතුවේ වෙන විදියක්, අරමුණු කලේ වෙන විදියක්, සැලසුම් කලේ වෙන පාරක්. හැබැයි නොසිතපු දෙයක් වුණා, සැලසුම් නොකරපු තත්වයකට පත් වුණා, නොහිතූ පාරක ගියා, අවසාන කරදර ගොඩක් ඉතුරු වෙලා, සිත්තැවුල් ගොඩක් ඉතුරු වෙලා, පසුතැවීම් ගොඩාක් ඉතුරු වෙලා, ජීවිතේ දැන් විඳෝ විඳෝ ඉන්න කාලෙට පත් වුණා. කයත් දැන් දුර්වලයි. කකුලක් උස්සලා කකුලක් තියන්න සැර යටියක ආධාරයක් ඕන. පැන් පොදක් බොන්ට බෑ, වෙවුලනවා. බත් කටක් කන්න බෑ, වෙවුලනවා. කවුරුවත් නෑ පිහිටට. කිරි පොපු දරුවොත් නෑ. ඒ වගේම ආදරයෙන් උස්මහත් කරපු දරුවෝ සමහර දුර රටවල් වල ගිහිල්ලා අවුරුදු 3-4කට වතාවයි දකින්න වෙන්නේ. ගෙවල් වල මහල්ලු තනි වෙලා කාක් කවුරුවත් නැති වෙලා. අවසානයේ මහා දුක්ගින්නක් මැද ඔන්න මැරෙන දවසක් ආවා. ඔන්න පසුතැවීම විශාල ප්‍රමාණයක් එක්ක ජීවිතය අවසන් කළා. මරුමුව වැටුණා. අවසානයේ පසුතැවීමෙන් මැරෙන මිනිස්සු හොඳ තැනකට යන්නේ නැහැ. පසුතැවීමෙන් මැරෙන මිනිස්සු සුගතියකට යන්නේ නැහැ. පසුතැවීමෙන් මැරෙන මිනිස්සු නිරේ යනවා, දුකටපත් වෙනවා. ඔන්න බොහෝ දෙනාගේ මිනිස් ලෝකයේ ඉරණම විසඳෙන ආකාරය. හැබැයි ඔහොම විසඳෙනවා කියලා කල්ැතුවම බුදුරජාණන් මහත් දේශනා කළා. චරිතයක් පුංචි කාලේ ඉඳන් කොයි විදිහටද හැඩගස්ව ගන්න ඕන. තින්න මඤ්ඤ තරං යාමං පටිදග්ගේය පඬිතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුංචි කාලේ ඉඳන් ධර්මයේ හැසිරෙන තින්න මඤ්ඤ තරං යාම අත්තානං චේපියං ජඤානනම් පාපේන සංයෝජය. තමන්ට තමන් සෙනෙහස ආදරය තියෙනවා නම් එපා පව් වැඩ කරන්න. අන්න පාපයෙන් ඈත් වී කුසලයේ වඩමින් අතහැරීමෙන් යන ගමනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අතහැරීම කියනකොට ලෝකෙ බොහෝ දෙනෙකුට නීරස ශ්‍රවණයක්. කොහොමද එහෙම අතහරින්නේ? ඇයි අතහරින්නේ කියලා ප්‍රශ්න කරනවා. ඇයි එහෙම අතහරින්නේ? මොකටද අතහරින්නේ? ඇයි එහෙම අතහැරිය යුත්තේ? ඒ ඔවුන් මේ ධර්මය දන්නේ නැති නිසා. අල්ලගන්නේ කුමකටද? අල්ලගෙන ලැබෙන්නේ මොනවද කියලා ඇහුවෝ. එතකොට ඔවුන්ට කියන්න මොන මොනවා හරි වචන තියෙයි. හැබැයි ඇත්ත ගත්තොතින් අල්ලගත් කිසි කෙනෙක් ඒ අල්ලා ගැනීම තුළ සෑහීමකට පත් වුණාද?
අල්ලගත්තේ දේවල් අහිමි වෙලා නැද්ද මිනිසුන්ට? අල්ලගත්තේ දේවල් මිනිසුන්ගෙන් ගිලිහිලා ගිහිල්ලා නැද්ද? අල්ලගත්තේ දේවල් ගිලිහිලා යනකොට මිනිසු හඳන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? විලාප තියන්නේ නැද්ද? ආදරය කරපු, ප්‍රේම කරපු, උවමනා කරපු දේවල් කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යද්දි මොන තරම් ශෝක විලාප. දවසකට මිනිසු නම් වෙනමද ලෝකේ? ඔබ හිතලා බලන්න. එතකොට මෙහෙව් ලෝකයක එහෙව් අල්ලා ගැනීම වැඩි වුණොත් අඬන්න වෙන්නේ කාටද? වැළපීම කාටද? අල්ලා ගැනීම යම් තාක්ද වැළපීම එපමණයි. බැඳීම යම් තාක්ද වැළපීම එපමණයි. බුදුරජාණන් වහන්සේ වදාලා යෝකෝ භික්කවේ රූපං අභිනන්දති. මහණෙනි මේ ලෝකයේ යමේ රූපය වර්ණනා කරන රූපෙට ඇලෙනවා, රූපෙට බැඳෙනවා, රූප රසය හොයනවා, සෝ දුක්ඛං අභිනන්දති. එයා ඇලුනේ, එයා බැඳුනේ, එයා වර්ණනා කළේ දුකයි. රූපයට බැඳුනා, දුකට බැඳුනා. බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝ දුක්ඛං සෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ දුක්ඛස්මාති වදාන. අන්න දුකට බැඳුනා නම්, එයා දුක අභිනන්දනය කළා නම් දුකෙන් අත මිදීමක් තියෙයිද? දුකෙන් අත මිදීමක් නැහැ. රූපයට බැඳුනා කියන්නේ දුකට බැඳුනා, දුකට බැඳුනා කියන්නේ දුකටම ගිලුණා. එහෙනම් කවදාවත් විපතකින් දුකකින් එයාට බේරෙන්න බෑ. මානසික සහනයක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඔන්න රූපයට බැඳුනාම වෙන දෙලෝක මිනිස් රූපවලට කොච්චර බැඳිලාද? තමන්ගේ රූපයටත් බැඳිලා, අනුන්ගේ රූපවලටත් බැඳිලා, අතීත රූපවලටත් බැඳිලා, අනාගත රූපවලටත් බැඳිලා, වර්තමාන රූපවලටත් බැඳිලා. බැඳීම් කෙලවරක් නැහැ. බැඳීම් ඉමක් නැහැ. තොරතෝංචයකින් කිසිම සීමාවකින් තොරව බැඳෙනවා. බැඳි බැඳි සැනසිලි හොයනවා, හොයන හොයන වාරයට දුක් විපත් ඇඳෙනවා. ඔන්න වර්ධවා ගත්ත හැටි සත්ව ප්‍රජාව. සත්වයෝ හිතුවේ කැමැති අරමුණු ලංවීමෙන් සැපය පැමිණේය කියලා. නමුත් කැමැති අරමුණු, කාමුක අරමුණු ලංවීමෙන් අරමුණ ඇතුලේ හැංගිලා මහා දුකක් පීඩාවක් වෙනවා. හැබැයි අරමුණේ හැංගිලායි, අරමුණට වැහිලායි විපත එන්නේ. එනිසා රසවත් වේසයෙන් එනවා. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියා දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති. අමිහිරි දේ මිහිරි වේසයෙන් ජීවිතයට පැමිණෙනවා. ඒ වගේම දුක් දේ සැපසහගත වේසයෙන් ජීවිතයට පැමිණෙනවා. ඒ වගේම අප්‍රිය දේවල් ප්‍රිය වේසයෙන් ජීවිතයට එකතු වෙනවා. ආන් එතකොට පුද්ගලයාට මුලාවමයි ඇති වෙන්නේ. ඇත්ත නැත්ත තෝරගන්න බැහැ. අවසානයේ මොකද වෙන්නේ? ඒ රූප නිසා, ඒ ශබ්ද නිසා, ඒ ගන්ධ රස ස්පර්ශයන් නිසා ඒවට වසඟ වෙලා, දාස වෙලා, ඇලි ගිලි බැඳී නැහැ වී ගිහිල්ලා. අවසානයේදී මහා විපත් දුක් චිත්ත පීඩා ලතේ උහුල ගන්න බැහැ, වාව ගන්න බැහැ. කොච්චර හරි අඬනවා, කොච්චර හරි වැළපෙනවා, ශෝක කරනවා, අනුන්ට දොස් කියනවා. ඇයි මේ? මොකක්ද හේතුව? බැඳුනා, බැඳුනා, ඊමක් කොනක් නැතුව අහුවෙන අහුවෙන අරමුණේ බැඳුනා. බැඳෙන්නේ පැනින් විස ගෙනි පැන නැගුණා. පුපුර පුපුරා ගිනි දැල් මතු වුණා. සියෝ ළඟ පිච්චෙනවා, දහණය වෙනවා. දැන් අත අරගන්න බෑ. දැන් ඉතින් හූ තියෙනවා, කෑ ගන්නවා. ඇයි මට මේම වෙන්නේ? ඇයි මාව දාලා යන්නේ? ඇයි මම මොකද කරපු අසාධාරණ? තවත් බොහෝ ශෝකාලාපයන් මැද මිනිස්සු වෙනසට පත් වෙලා වියලිලා යනවා. මුළු රූපේ වියලෙනවා, තොලකට වියලෙනවා, කන්න බොන්න බැරි වෙනවා, ලෙඩ දුක් හැදෙනවා, කායික විඝාතයන් ඇති වෙනවා, මානසික විඝාතයන් ඇති වෙලා අනේ අර දුකසේ ලැබපු මිනිස් ජීවිතයක් හැල්ලුවට පත් කරන ලාමක දේවල් වෙනුවෙන් නැති නාස්ති කළා. හරියට රත්තරන් තැටියක් යකඩවලට හිලව් තියෙනවා වගේ විලස්සන මිනිස් ජීවිතයක් සීන කාමයන්ට පාව දුන්නා. සත්තෝ සත්තස්ස ආබන්දෝ, සත්වයෝ සත්වයන්ට බැඳිලා මහා අවියසණයකට ලෝකෙපත් වෙනවා. මේ බැඳීම් ඒ තරම් දුක් උපදවනවා. එනිසා මේ ලෝකෙ අපි තේරුම් ගන්නට ඕන, අපට හිමිවීම් තියෙනවා, අහිමිවීම් තියෙනවා. බොහෝ අහිමිවීම් නුවණැති පුද්ගලයාට උතුම් දේ හිමි කරගන්න හේතු කරගන්න පුළුවන්. ඒ වගේම නුවණ නැති පුද්ගලයන්ට බොහෝ හිමිවීම් වටිනා දේවල් අහිමි කරන්ට හේතු වෙනවා. අන්න ඒකයි තේරුම් ගත යුතු කාරණේ. එනිසා හිමිකම් අහිමි වීම දෙස බොහොම ඥානෙන් නුවණින් බලන්න පුරුදු වෙන්න.
පුද්ගලෙකුට දේවල් නැති වෙන්න පුළුවන්. ලෝකෙ මිනිසු වටිනවා කියලා සලකන දේවල් ටිකක් තියෙනවා. කවදත් ඒවා ලෝකෙ මිනිසු වටිනවා කියලා සලකුවා. සාමාන්‍ය මිනිහා වටිනවා කියලා සලකන, වටිනවා කියලා සම්මත කළ, හොඳයි කියලා සම්මත කළ, සැපයි කියලා පිළිගත් දේවල් තියෙනවා. මොනවද ඒ පිළිගත්තේ? ලස්සන රූප හොඳයි සැපයි කියලා පිළිගත්තා. මිහිරි ශබ්දයන් හොඳයි සැපයි කියලා පිළිගත්තා. මිහිරි සුවඳ, මිහිරි රසයන්, මිහිරි ස්පර්ශයන් හොඳයි සැපයි කියලා පිළිගත්තා. මිහිරි අරමුණු, ඒ අරමුණු ගේන වස්තුකාම තියෙනවා. දැන් ඒවා වස්තුකාම වශයෙන් කිව්වොත් ස්වාමියා මිහිරක් කියලා පිළිගත්තා. භාර්යාව හොඳයි කියලා පිළිගත්තා. දුවා දරුවෝ ඉෂ්ටයි කාන්තයි මගේ කියලා පිළිගත්තා. ආදරය කළා, හෙව්වා. ඒ වගේම යාන වාහන, ගේ දොර, තනතුරු, භූමි, ව්‍යාපාර, කාසිපනම්, ඒ වගේම විනෝදයන්, ක්‍රීඩාවන් මේවා හැමදේම හෙව්වා. මගේ මට ඕන කියලා ආදරයෙන් හෙව්වා. ඒ වෙනුවෙන් ජීවිත කාලෙම නැතිනාස්ති කරගත්තා. වංශ කතාව දිහා බැලුවාම මිනිසුන්ගේ මිනිසු හෙව්වේ ඕවා තමයි. රජවරු ඒ මත්තමින් ඔය කාම වස්තුන් හෙව්වා. සිටවරු තමන්ගේ මත්තමින් හෙව්වා. ඊළඟට ගෘහපතිවරු ඒ තමන්ගේ මත්තමින් හෙව්වා. ඊළඟට සාමාන්‍ය ජන සමාජය එදා වේලා හම්බ කරන් කන මිනිසු ඒත් තමන්ගේ මත්තමින් හෙව්වා. දුගී මගේ යාචකෝ ඒ නිගමනෙන් හරි හෙව්වේ ඔන්න ඔය ටික තමයි. වෙන මොකුත් නෙමෙයි හෙව්වේ. ඕවා හොයලා හොයලා අවසානයේදී ලැබුණා. ලැබෙනකොට සතුට ඇති වුණා. ලැබුණට මොකද? වහාම අහිමි වෙනවා, නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, සෙල වෙනවා, ගෙවෙනවා. ආන්න එතකොට අර දුකට නොදෙ, අර සැපයට නොදෙවෙනි මහා විශාල දුකකින් ඒ පපුව පිච්චිලා යනවා. ලං කරගත්තා වර එක ආදරය, සෙනෙහස, උණුහුම, සැපේ ලැබුණා. දැන් ඈත් වෙලා යනවා නොසිතූ නොපෙතූ වේගයකින්. අන්න වෛර ගිනි දැල් හිතේ ඇති වෙනවා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතන පලිගන්න හිතෙනවා. ඒ වගේම ඇනකොටා ගන්න තත්ත්වයට පත් වෙනවා. සියදිවි නසා ගන්න තත්ත්වයට මනස් බුද්ධම විදියට විරූපී විකෘති වෙනවා. ඇයි ඒ? අර වෙන්ව යාමේ අහිමි වීමේ දුක දරා ගන්න බෑ. මතක නැති වුණා හිමි වෙද්දී හිමිවන දෙයක් තමයි අහිමි වෙන්නේ කියලා. මතක නැති වුණා ලං කර ගනිද්දී ලං කර ගන්න දෙයක් තමයි නැති වෙන්න තියෙන්නේ කියලා. එහෙනම් මේ කර්මය මේ කාරණය පිළිගත්තේ නැහැ. කෙනෙක් දැනගත්තොත් මේ ලං කරන දෙන්නේ වෙන් වෙන්න තියෙන්නේ, අල්ල ගන්න දෙයක් නේ අතහැරෙන්න තියෙන්නේ. දෙයක් අල්ලගත්තේ නැත්නම් මුලින්ම කොහෙද අතහැරෙන්න දෙයක් තියෙන්නේ? අතහැරෙන්න දෙයක් නැත්නම් අතහැරීමෙන් එන දුකක් නැහැ. ඔන්න ඔය ධර්මය පිළිගන්නට මිනිසුන්ට නොහැකි වුණා. පිළිගන්න බැරි වුණේ කියා දෙන්න කෙනෙක් හිටපු නැති නිසා. ඉස්කෝලේ ගියා, එතනින් පුංචි කාලේ තවත් තැන් වලට ගියා, නොයෙක් අධ්‍යාපන ආයතන වලට ගියා, නොයෙක් දේවල් ඉගෙන ගත්තා. මහා ලොකුවට දවස් ගණන් අවුරුදු ගණන් වේතිලා ඔය හැම තැනකින්ම මොකක්ද කියලා දුන්නේ? කොහොම කොහොමාරි දේවල් ටිකක් අල්ල ගන්න තමයි කියලා දුන්නේ. ලං කර ගන්න තමයි කියලා දුන්නේ. බදා ගන්න තමයි කියලා දුන්නේ. ඒ අතහරින්න, දුරු කරන්න, නිස්සර්ජනය කරන්න, ඉවත් හෙලන්න, ඒකට කවුරුවත් ලෝකෙ කැමති නැහැ. එහෙම හිතනවා නම් ඒක මූසලකමක් කියලා සලකනවා ලෝකෙ. එහෙම අතහරිනවා නම් ඒක අකෘතඥ භාවයක් කියලා සලකනවා. ඒවා වගකීම් යුතුකම් කියලා අමුතු අගය කිරීම් දීගෙන වටිනාකම් දීලා ලං කරගත දේවල් විවිධ මානෙන් විවිධ හැඩතල වලින් අගය කර කර ගිහිල්ලා අන්තිමට නැහිලා යනවා. හැබැයි මේක තේරෙන්නේ නැති හේතුවක් තියෙනවා. අන්නේ හේතුව තමයි මේ ලං වෙන වස්තුවල තියෙනවා හිත සනසන ගතිය. ලං කර ගන්න දේවල් වල තියෙනවා හිත සුවපත් කරන ගතිය. අන්නේ සුවයට කියන්නේ කාම සුවය. අන්නේ කාම සුවයට මේ මිනිසු මුලා වෙනවා. පුංචියට දනුණත් කාම සුවය. දැන් බලන්න සත්වයේ දවල් තිස්සේ දඩ කරලා මහන්සි වෙලා මුළු කාලයක් වෙහෙසිලා 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 තමයි අවුරුදු ගණන් මාස ගණන් වෙහෙසිලා දාඩිය කඳුළු මුගුරු වගුරු වෙලා පුංචි සැපයක් වෙන්නේ. පුංචි සැපයක් ලැබෙනකොට අර ඔක්කොම දුක අමතකයි. ආයම තෝන තරම් දහ දුක් වෙනකන් අඹුලේ ගහගෙන ටයිෆෝඩ් දාගෙන කොහොම කෙරුවත් එකම රැකියාවක් කරන්නේ. ජීවනෝපායක් සරි කරගන්න බඩගෝත්තරේ පරිමහ ගන්න. එහෙම කළ ආයමත් අර සුවයක් හොයාගෙන යන පුංචි සුවයක් දැනෙනවා. මහා පර්වතයක් වගේ දුකක් අමතක වෙනවා. ඉතින් සත්වයෝ දාසියෝ වෙලා දාසියෝ වෙලා මුළු තුන් තිස් පැයම වෛරයේ පිරිලා හිතේ, සැකේ පිරිලා හිතේ, ක්‍රෝධේ පිරිලා හිතේ, ඉරිසියාව හිතේ පිරිලා, රාගයෙන් රත් වෙලා මුහුණු බලනකොට රාග භරිතයි, ද්වේෂ භරිතයි, මෝහ භරිතයි, මාන නලවලින් යුක්තයි, අං ඇවිල්ලා තියෙන්නේ. හැමෝටම ඇනගෙන ගිහිල්ලා අවසානයේ තමන්ම බැරි ගහලා මැරිලා යනවා. ඕක තමයි සාමාන්‍ය ලෝක සත්වයාගේ ජීවන ඉරණම් විසඳෙන විදිය. එහෙම මිනිසුන්ට තමයි බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ආමන්ත්‍රණය කළා කිව්වේ
අල්ලගන්නකොට පොඩ්ඩක් සිහිපත් කරන්න කල්පනා කරන මේ අල්ලගන්න තැන රූපේ නම් රූපේ අල්ලගත්තා කියන්නේ දුක අල්ලගත්තා. හැබැයි පේන්නේ නැහැ දුකක් අල්ලගන්නවා කියලා. රූපයට දුක වැහිලා තියෙනවා. රූප ආස්වාදයට දුක වේදනාව වැහිලා තියෙනවා. එනිසා රූපේ වර්ණනා කරන මගේ තෙස් එක මගේ ලොම්නිය පොතු දස් සම්මස් නහර ඇතමිගුළු මස් වැදැල්ල අනේක ආකාරයෙන් වර්ණනා කරන වචන වලින් වර්ණනා කරනවා ස්තෝත්‍ර වලින් වර්ණනා කරනවා තම තම භාෂාවෙන් සත්‍ය වර්ණනා කළේ තෙස් එක ලොම් ටික නිය පොතු ටික එක්ක Taman තයිති එහෙම නැත්නම් ගැහණියකටයිති එහෙම නැත්නම් පිරිමියෙකුටයිති එහෙම නැත්නම් දරුවෙකුටයිති එහෙම නැත්නම් මහල්ලෙකුටයිති එහෙම නැත්නම් උගතෙකුට ජගතෙකුටයිති කොයි විදිහට ගත්තත් මේ කෙස් ලොම්නිය දස් සම්මස් නහර කියන කුණප කොටස් 32ක් තියෙනවා. අන්න ඒවා තමයි රන්මසු කහවණු වශයෙන් මේ ලෝකෙ මිනිසු දැක්කේ. දැකලා අන්තිමට ගෙවෙනකොට, ඉදෙනකොට, හැලෙනකොට, ඇකිලෙනකොට මොකද වුනේ? ඇඬුවා, වැළපුණා, පුළුවන් තරම් බෙහෙත් තාලේප කළා, තවරුවා, ප්‍රകൃතියෙන් තියාගන්න බැරි වුණා, පැහැරලා දැම්මා. ඕක තමයි ජන සමාජයේ ජනයාට වන ඉරණම. ශෝකීරණම. හැබැයි මේක පේන්නේ නැහැ. මේක ටිකක් විතර පේරෙනවා වයස්ගත වෙලා, වකුටු වෙලා, මරණාසන්න වෙනකොට. ඉතින් වැඩක් නැහැ. එහෙම වුණාට තේරුම් ගන්න වයස් ගත වුණත් නාකි වුණත් සමහර ඇත්තෝ කාමේ පස්සෙම යන්නේ කෙස් විදිලා හැම රැලි වැඩලා දන්ජල වෙලා කතා කරන්නේ නපුරු වචන කතා කරන්නේ මේ තරුණ තරුණියන්ගේ අදහස් ඒ වගේම ප්‍රකාශ කරන්නේ හොයන්නේ ඉල්ලන්නේ ලං කරගන්නේ මේ කාමය වයස් ගත වෙලා මැරෙන්න ඕන මෙන්න නමුත් මරණ දුකවත් සසර දුකවත් නොදැක අන්ත අසරණ වෙලා මිනිස්සු අල්ල ගන්න දඟලන දැඟලීම මේක තමයි සංසාරික සත්වයාට ලැබෙන විපත මේ විපත තේරුම් ගන්න බැරි වුණාම පුද්ගලයෙකු වැටෙන්න බැරි විපතක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හිමිවීම අහිමිවීම ලංවීම වෙන්වීම බොහෝම හොඳින් අවබෝධ කළා. අද ඊයේ සංසාර ගමනේදීත් අවබෝධ කළා. මේ ලස්සන ජීවිත සිටු ජීවිත රජ ජීවිත තරුණ කාලේම අතහැරියා. සමහර විට තමයි සුමේද තාපසතුමා මහ බෝසතාණන් වහන්සේනේ සුමේද තාපසතුමා තරුණෙක් හරි ලස්සන රන්වන් කුමාරයෙක්. සුමේද තාපසතුමාගේ තරුණ කාලේ අම්මයි තාත්තයි දෙන්නම මැරුණා. පරලොව ගියා. ඉතින් සුමේද තාපසතුමා සිටුවරයෙක් හැටියට මහ විශාල ධනස්කන්ධයක් හිමි වුණා. සිටු කුමාරයෙක් හත්මුතු පරම්පරාවක ධනයක් කිව්ව කොච්චරද? මැණික් ගල්, මුතු, ඒ වගේම රත්තරන්, කාසි, දේපල, ඉඩකඩම් මේ විශාල වශයෙන් මේ කාලේ තිබුණා. මේ ඔක්කොම දිහා බලනකොට සිතුවිල්ල මේ තරුණයාට ඇති වුණා. අම්මා හිටියා, තාත්තා හිටියා, කිරියා අම්මා හිටියා, සීයා හිටියා, එක්කෙනෙක්වත් මේ කිසි දෙයක් අරන් ගිහිල්ලා නැහැ. ඔක්කොම හම්බ කරලා මට දාලා ගිහිල්ලා. ඒ මිනිස්සු කෑදෙත් නැහැ හරියට. ඒ මිනිස්සු සතුටක් වින්දෙත් නැහැ. හම්බ කරා අන්තිමට නොහැතුව මොහොතක මැරිලා ගියා. මටත් මේ ටික තමයි වෙන්නේ. අම්මා තාත්තා කරපු දේ කරන්න ගියෝ. එනිසා මම දන් දෙන්න ඕනේ. අන්න රජතුමාගේ අවසරයක් ගත්තා. අන බෙර හසුරවලා දන් දුන්නා. සාමාන්‍ය මිනිසු දන් දෙන්නේ Tamanta කොටසක් ඉතුරු කරගෙනනේ මේ වගේ කාලයක ගේ දොර ඉඩ කඩම් වතු කුඹුරු පිටි ඔක්කොම දන් දීලා හිමාලයට ගියපු චරිත අහන්න ලැබෙන්නේ නැහැ මේ වගේ කාලයක කලාතුරකින් අහන්න ලැබෙනවා ගිහි ජීවිත වලින් අයින් වෙලා පෞල් පිටින් මහාන වෙන ඒවා ඒවත් දැන් එන්න එන්න බොහොම අඩුයි මොකද මුළු ලෝකයක් ඒවා විවේචනය කරනවා ඒවට දොස් කියනවා ඉතින් ඒ පීඩාවලුත් එක බොහෝ දෙනා එහෙම ඉන්නේ නැහැ නමුත් සුමේද කුමාරයාගේ චින්තනය බොහොම වෙනස් එහෙම හිතලා දන් දුන්න මාස ගාණක් ඉවර වෙන්නේ නැහැ. ඒ ඉතින් හත්මුතු පරම්පරාවක් අම්බ කරපුවානේ. දන් දීලා 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 අන්තිමට වහසල් දොරටු ඇරියා. කැමති කෙනෙක් කැමති දෙයක් ගෙන යන්න කියලා. මෙන්න කුමාරයා අතට ගත්ත අඳුන් දිවි සමකුයි, ඒ වගේම පෑන් කෙන්ඩියකුයි, සරෙප්පු දෙකුයි අරගෙන යන්න ගියා. කාටවත් කියන්න නැතුව යන්න ගියා හිමාලයට. හිමාලයට ගියා භාවනා වේදුනා. මෙන්න ධ්‍යාන උපදවාගත දින 7ක් යනකොට. දින 7කින් ධ්‍යාන උපදවාගෙන ආකාශචාරී තාපසයෙක් වුණා. අන්න අතහැරි සුමේද කුමාරයා අරතික අතහැරිය නැත්නම් තාම පොළවේ ඇවිදගෙන යනවා. හැබැයි අතහැරියපු නිසා අහසින් යන්න පුළුවන් පින් බලය ධ්‍යාන බලය පහළ වුණා. එනිසා එදා අතහැරියා. ඒ අතහැරීමෙන් ධ්‍යාන ලැබුණා. ඒ විතරක් නෙමේ නියත විවරණ ලැබුණා. ඒ විතරක් නෙමේ පාරමිතා පිරුවා. මෙදා බුද්ධ රාජයට පත්ුණා. අන්න අතහැරීමේ බලය. ඔය අතහැරීම පුරුදු වෙන්නත් ඕනේ. අපි කොච්චර කිව්වා එහෙම ලේසියෙන් අතහරින්න බෑ. ඒකට පුරුද්දක් තියෙන. අත දික් කරලා තමන්ගේ තියෙන දෙයක් තව කෙනෙකුට දන් දෙන්න පුහුණුවක් ඕනේ. දැන් මේ පුහුණුව නැත්තම් මොකද කරන්නේ? මේ ජීවිතේ ඉඳන් ටික ටික දන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ අතේ තියෙන බත් තුලක් හරි දන් දෙන්න. කන්න ගන්න බත් ගාණෙන් කොටසක් හරි දන් දෙන්න. තිරිසන් සතෙකුට හරි දන් දෙන්න. එහෙම දන් දෙදී පුරුදු වෙන්න. මොකද යන තැනට යමක් තියෙන්න එපායි.
ගිහිල්ලා අන්තිමට හිඟා කන්න වුණොත් කතා කරන්න වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ගිහිල්ලා හිඟා නොකන්නට මෙදා දන් දෙන්න ඕනි. ගිහිල්ලා දුප්පත් නොවෙන්න මෙදා දන් දෙන්න ඕනි. ගිහිල්ලා විරූපී නොවෙන්න මෙදා මෛත්‍රිය වඩන්න ඕනි. ගිහිල්ලා හීන පුද්ගලයෙක් අඩුකලයක කෙනෙක් නොවෙන්න මෙදා මොකද්ද කරන්න ඕනි? සිල් රකින්න ඕනි. පරලෝකේ ගිහිල්ලා දීනෙක් බැගෑපත් පුද්ගලයෙක් නොවෙන්න මේ ජීවිතේ ගරු කළ යුතුට ගරු කරන්න. ඔය ටික කරගත්තේ නැත්නම් මරණින් මත්තේ අර විපාක එනවා. ආවට පස්සේ හඳලා වැඩකුත් නැහැ, වැළපිලා වැඩකුත් නැහැ, කෑකෝ ගහලා වැඩකුත් නැහැ. ලැබෙන දේකුත් නැහැ. තවත් පීඩාව විතරයි. ඉතින් ඒ නිසා අනතුර බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මිනිසුන්ට ලොකුම අනතුරෙන් මිනිසුන්ට විතරක් නෙමෙයි සත්වයන්ට අල්ලා ගැනීම නිසා. එයින් අදහස් කරන්නේ මේ හම්බ වෙන හැම දෙයක්ම අතහැරලා දාන්න කියන එක නෙමෙයි. හම්බ වෙන දේවල් කියනවා ලැබෙන දේවල් ලැබෙන්නේ පිනත. නැති වෙන දේවලුත් නැති වෙලා යනවා. එතකොට ලැබෙන දේවල් පිළිබඳව මේ පුද්ගලයාට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි හිතමුකෝ ලස්සන රූපයක් එනකොට හම්බ වුණා. මේ රූපේ මට ලැබුණේ මම පෙර ජීවිතේ මෙත් වැඩුවා. සිල් රැක්කා, දන් දුන්නා. ඒකේ ලස්සන රූපේ ලැබුණේ. ලස්සන රූපයක් ලැබීමේ රහස මෛත්‍රියයි. ඒක තේරුම් අරගෙන මම දැන් මෛත්‍රිය වඩන්න ඕනේ. අන්න යාගේ රූපය එයාට යහපත උපකාර කරගත්තා. අපි හිතමුකෝ ධනවතෙක් ඉන්නවා මේ ලෝකෙ හොඳට සල්ලි භාගෙ තියෙනවා. සිතුව පැතුව හැම සැප සම්පදක්ම දෙනවා, යාන වාහන තියෙනවා, නැති දෙයක් නෑ. ඉතින් ඒ ටික ලබා ගත්තා මූසපත් වෙලා නැති බැරි මිනිස්සු වෙනුවෙන් හැල්ලු කරනවා, ඕන් නින්දාවටපත් කරලා මාන්නේ නිදිමිල ජීවත් වෙනවා. අන්න යා නැහිලා යන කෙනෙක් වෙනවා. එයා කල්පනා කරන්නේ මේ කන්න බොන්න යහමින් ලැබුණේ පෙර ජීවිතේ හොඳට දන් දීපු හින්දා මේ මහා මන්දිර ලැබුණේ, මේ තනතුරු ලැබුණේ, රජ වෙන්න ලැබුණේ, සිටු වෙන්න ලැබුණේ, මැති ඇමතිවරු වෙන්න ලැබුණේ, ඒ බඳු පින්කම් කරපු නිසා පිනේ විපාකෙට මේ ටික ලැබුණේ. එහෙනම් මේ ජීවිතෙත් පින් කරන්නේ පව්කම් කරන්න හොඳ නැහැ. අන්න සත්පුරුෂයා අන්නේ මහිතුව තයාගේ රජකම යාට යහපතක් වෙනවා. එයාගේ සිටුකම මැති ඇමතිකම් යාට යහපතක් වෙනවා. නැත්තම් වෙනසීමමයි. මහා බෝසතාණන් වහන්සේ එක ජීවිතයක අවුරුදු 20ක් රජකම් කළා. රජකම් කළ කරපු පව් ටිකට අවුරුදු 80000ක් ඔසුපත් නිරේක පැහුණා. 20ට 80000 hina බෝසත් කෙනෙක්. බෝසත් කෙනෙක් අවුරුදු 20ක් රජකම් කළාට මේ සාමාන්‍ය මිනිහෙක් පව් කරන වගේ පව් කරන්නේ නැහැ. එතකොට බෝසත් කෙනෙක් අවුරුදු 20ක් රජකම් කළා 80000ක් පැහුණා නම් තේමිය කුමාරයාගේ කතාවේ මේ සාමාන්‍ය මිනිහෙක් රජකම් කළොත් එක අවුරුද්දක් අවුරුදු 80000ක් නෙමෙයි 80 කෝටියක් පැහෙන පව් කරගන්නවා. ඉතින් ඒ නිසා මේ විපත දකින්න ඕනේ. දැකලා තමන්ම අතහැරීම පුරුදු කරගන්න බලන්න. අතහරින්න අමාරු. අතහැරියත් නැතත් අතහැරෙනවනේ. තමන් හිතලා අතහැරියත් නැතත් අතහැරෙනවා. කොහොමත් අතහැරෙන දේ හිතලා අතහරින්න පුළුවන් නම් මනස අන්න එතකොට උපාදාන ශේධනවා. අන්න එතකොට ලෝභය ගෙවෙනවා. අන්න ලෝභය ගෙවුනොත් මනස පිරිසුදු වෙනවා. පිරිසුදු මනසක කුසල් සිත් පහළ වෙනවා. ඒ නිසා මේ ක්‍රමය බොහෝම යහපත් ක්‍රමයක්. අතහරින්න කියන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම ගලවලා විසි කරන්න නෙමෙයි, අර නිගන්ඨය කරනවා වගේ. එහෙම අතහැරීමක් බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. සිව්පස්සයක් ලැබෙනවා පැවිද්දන්ට. ගියන්ටත් ආහාර ඕනි, ඇඳුම් ඕනි, වාසස්ථානයක් ඕනි, ඉන්න හිටින්න තැනක් ඕනි. ඒ විදිහට තමයි ගිහි ගෙදරක් ගත වෙන්නේ. හම්බ කරන්නත් ඕනි බුදුරජාණන් වහන්සේම දේශනා කළා. පුළුවන් තරම් හම්බ කරන්න කියලා. ඒක බුද්ධ වචනේ තියෙනවා. බාහා බල පරිචිතේන සේදාවක් පිටේන ගත්තේන. දහාදිය මුගුරු වගුරු වාගෙන පුළුවන් කාලේ හම්බ කරන්න. පුළුවන් කාලේ එකතු කරලා නිදන් කරලා තියාගන්න කියලා දේශනා කළා. එහෙම දේශනා කළේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ නිහි ජීවිතයේ ස්වභාවය හොඳට දන්න හින්දා. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අඩු කුලයක ඉපදිච්ච දුප්පතෙක් වෙලා ඉඳලා කන්න බොන නැතුව මහාන වෙච්ච කෙනෙක් නෙමෙයි. ලෝකේ ඉහළම කුලයේ ඉහළම රාජ පැලැන්තියේ සියලුම සම්පත්තින් ලස්සනම රජ කුමාරයෙක් හැටියට ජීවිතරත් ඇරිය. ඒ නිසා ජීවිතේ කාම සුවය ගැන හොඳටම දන්නේ බෝසතාණන් වහන්සේ. ඒ වගේම පැවිදි සුවයෙන් ලෝතුරා බුදු බව ලැබුවා, නිවන් සුවය උපරිමයෙන් දන්නේ බුදුරජාණන් වහන්සේ. අන්න අතහැරීමෙන් ලැබਿੱත් සැනසීම. යශෝදරාව රැක බලාගෙන, රාහුලයන් රැක බලාගෙන ගෙදර හිටියානම් අද අපිට බුදු කෙනෙකුත් නැහැ. ඒ ශ්‍රී නාමය එතනින්ම අතුරුදන් වෙලා යයි. ඕන තරම් රජකුමාරවරු රජකුමාරිකාව බලාගෙන රජ මැදුර වල ඉඳලා නාකි වෙලා මැරිලා ගියා. ඒ රජකුමාරවරු ගැන මෙච්චර අගෙන් කතා කරන්නේ නැහැ. ඒ වගේ රජකුමාරවරුන්ගේ ගුණ කවුරුවත් කියන්නේ නැහැ. ඒ නිසා ගැහැණියක් සිප වෙළඳ ගැනීම, පිරිමියෙක් සිප වෙළඳ ගැනීම 아무තු දේවල් නෙවෙයි මේ වංශ කතාව. ඒවා හැමදාම ලැබෙන සුලබ සිදුවීම්. ඒ සුලබ දේවල් වලට 아무තු අගයක් දීලා වෙනසීමමයි මේ සත්වයන්ට තියෙන විපත. ඒ කාරණය තේරුම් ගන්න බොහොම අමාරු දෙයක්. මම නිස්කාමී මනසකින් ජීවිතය දිහා බලන්තෝනි තරම කාමයෙන් නැත් වෙලා. අසුති වලක තියෙන දුගඳ නපුර අසුති වලේ ඉඳන්ම තේරෙන්නේ නැහැ.
තරමක් තේරුණත් ගොඩාවට පපේ තමයි අසුසියෙන් ඈත් වෙලා නාල පිරිසුදු වෙලා පිරිසුදු වස්ත්‍ර ඇඳගෙන සුවඳක් ගතේ තවර ගැනීමෙන් පස්සේ තමයි අසුචියේ නපුර වැටෙන්නේ. හැබැයි අර ගොඩට ගන්න අසුචි වලින් උඩට ගන්න හරි අමාරුයි. මොකද එන්න කැමති නැහැ. අසුචි වලක් කියලා දන්නවා. එන්නත් කැමති නැහැ. අතක් දෙනවා ඒත් එන්න කැමති නැහැ. මට මේ අසුචි රසය හොඳයි කියලා බොහෝ දෙනා හිතනවා. මට මේ කුණු ගඳ හොඳයි කියලා බොහෝ දෙනා කල්පනා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනම ඉපදිලා එතනම නැහිලා යනවා. හැබැයි කලාතුරකින් කෙනෙක් අර ගොඩ ඉඳන් කියන ඕක අසුචි වලක් වහාම ගොඩ එන්න. ඕක බොහොම නපුරක් වහාම ගොඩ එන්න කියලා අතපාද්දි කලාතුරකින් කෙනෙක් එනවා. ඒත් එන්නේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ආවට පස්සේ අන්නහවනවා. නහවල පිරිසිදු වස්ත්‍රයෙන් අන්දනවා. ඒ වගේම මිහිරි සුවඳ ගත තවරලා යහපත් වූ විමනක සැප පෙන්න සලස්වනවා. අන්න එතකොට තේරෙනවා මොන තරම් සැනසෙල්ලක්ද මට මෙහිම වුණේ කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඔබට අත දෙනවා. ඔබ වැටිලා ඉන්න නපුරු නරාවලින් ගොඩ එන්න. ඒ ශ්‍රී හස්තේ ඔබට දිගු කරන්නේ අමා ධර්මයේ දේශනා කිරීමෙන්. ඔබට කියනවා අතහරින්න දන් දෙන්න. අමාරුයි ඉතින් ළඟ තියෙන දේවල් කොහොමද දන් දෙන්නේ? මම කන්නෝනේ, මම බොන්නෝනේ, මට කියලා අල්ලගත්තේ දේවල් සංසාරේ එහෙම අතහරින්න කැමති නැහැ. ඉතින් අකමැත්තෙන් හරි කොච්චර හරි බණ ඇහෙනකොට ඔන්න දන් වේලක් දෙනවා. කොච්චර හරි බණ ඇහෙනකොට හිතන මමත් වෙනවා සීල් ටිකක් රකින්න ඕනේ. සමහරු තරුණ කාලේ වට කැමැතිම නැහැ. තරුණ කාලේ ගාය තියෙන කාලේ, තරුණ කාලේ හිතනවා මේ ලෝකේ මේ පාවෙවි තියෙන ලෝකය, තරුණ කාලේ කලුකෙස් කියන කාලේ හිතනවා මේ මුළු ලෝකෙම අපිට ඕනි විදිහට පවතිනවා. එහෙම පවතින්නේ නැහැ. කොච්චර කොහොම කෙනෙහිලි නැගුවා, කොච්චර කොහොම මුසපත් වුණත්, කෑමර දුන්නත් අවසාන යන විදිහක් තියෙනවා. අන්න ඒ විදිහට වයස්ගත වෙලා හරි අනුගත වෙන්න සිද්ධ වෙනවා. කොච්චර හරි කෑ ගන්න මිනිසුන්ට සිද්ධ වෙන අවසාන ඉරණම ඒකයි. ලෝකෙද හැරිලා බලන්න මොන පුද්ගලයාටත් වෙච්ච දේ අවසානේ ඔහොමයි. එතකොට ඒක తాවකාලිකයි. කාලික භෞමික හඬ දෙලීමකින් පළක් වෙන්නේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් හැමදාම එහෙමද? අපේ වචනෙන් මේ ලෝකෙ මොනතරම් දේවල් වෙනස් වෙලා තියෙනවද කියලා මතක් තියාගන්න. ඒ වෙනසක් වෙනස් වෙලා යනවා. හැමදාකවත් එකම දෙයක් නිත්‍ය වශයෙන් ලෝකෙ පැවතිලා නැහැ. අනිත්‍යයි ලෝකෙ පදනම. පදනම අනිත්‍ය නම් ඒ තුළ ඉදිවෙන දේවල් නිත්‍ය වෙන විදිහක් නැහැනේ. පදනම දුකක් නම් ඒ තුළ ගොඩනැගෙන දේවල් සැපයක් වෙන විදිහක් නැහැනේ. පදනම අනාත්මයි නම් ඒ තුළ ගොඩනැගෙන දේවල් ආත්ම වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණය බොහොම පසක් කරගන්න පුළුවන් කාරණයක්. නුවණින් බලන්න ඕනේ ටිකක් විවේකීව. එහෙම නැත්නම් මේ විෂම අදහස් වලට, විෂම පුද්ගලයන්ගේ කාමුක අදහස් වලට, ඒ වගේම ඔද්දල් වෙච්ච හිතක් තියාගෙන මේ රටක් ලෝකයක් හදන්න යනවා. තමන්ගේ හිතක් ගැන දන්නේ නැහැ. චිත්තාචාරයක් ගැන දන්නේ නැහැ. මෙලොවක් ගැන දන්නේ නැහැ. පරලොවක් ගැන දන්නේ නැහැ. සතර අපායක් ගැන දන්නේ නැහැ. උනේ කෑ ගැසෙන්නේ, උනේ හඬ තලන්නේ, මොනවාද හොයාගෙන යන අවසානයේ මහා පව් කන්දක් එකතු කරගෙන අන්ත අසරණ වෙලා තනි වෙලා මැරිලා ගිහින් දුප්පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ උදෙසා වැටෙන්න කලින්, ඒ අසරණ භාවයට යන්න කලින් මේ අපහැරීම කියන කාරණය බොහොම හොඳින් නුවණින් විමසා බැලීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තමයි ඒ සඳහා අපට මුණගැහෙන වටිනාම චරිතාදර්ශය. බුදුරජාණන් වහන්සේ අපහැරීම කියා දුන්නේ, බුදුරජාණන් වහන්සේ දුරු කිරීම කියා දුන්නේ තමන්ගේ ජීවිතය. එතකොට නිහි ජීවිත ගත කරන කෙනෙකුට මේ ධර්මයේ ඉන්න තැනකින්නම් පුරුදු කරන්න පුළුවන් මායිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සත්වයෝ සතුට ලබන්න කැමති. ඒක කවුරුත් පිළිගන්නා පොදු පිළිගැනීමක්. සතුටට සියලු සත්වයෝ කැමති. සුඛකාමානි භූතානි. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ එහෙමම දේශනා කළා. අන්නේ සැපය සතුට කැමති හොයන මිනිසුන්ට සැපය සතුට කියන එක කරදරයක් නැතුව, බාධාවක් නැතුව, විපතකින් තොරව ලබන්න පුළුවන් පාර තමයි මේ ධර්මයෙන් කියන්නේ. සතුට හොයාගෙන, සැනසීම හොයාගෙන, අස්වැසිල්ල හොයාගෙන යන මිනිස්සු ඉන්නවනේ ලෝකේ. අන්නේ මිනිසුන් හොයන සතුටක් තියෙනවා, ප්‍රාර්ථනා තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. අන්නේ පැතුම් සිතුම් බලාපොරොත්තු අන්තරායකර නොවි, කඩාකප්පල් නොවි ලබන්න ක්‍රමයක් තමයි මේ ධර්මයෙන් කියන්නේ. එනිසා ගිහි ඕනම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්න පුළුවන්. ඕනම කෙනෙකුට, දෙවියෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, පැවිද්දන්ත පැවිද්දාම් පැවිදි වෙන්නේම සංසාර දුක පිටු දකින්න. පැවිදි වෙන්නේම ජාති ජරා ව්‍යාධි මරණය වෙනුවට නිර්වාණ සුවය ලබා ගන්න, අවබෝධ කරගන්න. එහෙනම් නිවන් සුවය හොයාගෙන යන පැවිද්දට බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කළා. ඒ මාර්ගයේ ගමන් කළොත් ඒකාන්ත වශයෙන් මේ නිවීම හම්බ වෙනවාමයි. ඕනතරම් දෘෂ්ටාන්ත උදාහරණ මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා.
රජවරු පැවිදි වෙලා නිවන් දුටු කතා, සිටුවරු පැවිදි වෙලා සිටු කුමාරිකාව පැවිදි වෙලා මහරහත් වෙච්ච හැටි කොච්චර නම් තියෙනවද? එනිසා ගිහි ජීවිත සාර්ථක කරගත්තා, පැවිදි ජීවිත සාර්ථක කරගත්තා, මිනිස් ජීවිත සාර්ථක වුණා, දිව්‍ය භ්‍රම ජීවිත බොහොම ලොකිතු නොපැතු තැනකින් දියුණුවටපත් වුණා මේ සම්බුදු මග ගමන් කිරීම. ඉතින් එනිසා හැම තැනකම රහස තමයි අතහැරීම. අතහැරීම කියන කාරණේ යම් තාක්ද ඒ තාක් ඒ පුද්ගලයා වෙත සැනසීම හිමි වෙනවා. අමාරු දේ අතහැරීම නම් අමාරු දේ සිද්ධ කරනකොට එයා බලාපොරොත්තු වෙන සියලු දේවල් අත්පත් වෙන හැටි බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් මනාව පිළිබිඹු වෙනවා. ඉතින් මේ නිසා මහ බෝධිසත්වයෙක් ලෙස සංසාර ගමනේ අතහැරීමෙන් දාන පාරමිතාව පිරුවා. රැක ගැනීමෙන් සීල පාරමිතාව පිරුවා. වැඩි වර්ධනය කිරීමෙන් ප්‍රඥා පාරමිතාව පිරුවා. ඒ වගේම බලපරාක්‍රමයේ පෙන්වීමෙන් විරිය පාරමිතාව පිරුවා. ඒ වගේම දරා ගැනීමෙන් ඉවසීමෙන් ශාන්ති පාරමිතාව පිරුවා. සියලු සත්වයන්ට පොදුවේ සැලකීමෙන් කරුණාබර ආමන්ත්‍රණයෙන් මෛත්‍රී පාරමිතාව පිරුවා. විඳින්නට බැරි උහුලන්න බැරි දුක් උහුලමින් දරා ගැනීමෙන් අදිස්ථාන පාරමිතාව පිරුවා. ඕව එක වරක් දෙවරක් තුන් වරක් නෙමෙයි. බාහිර වස්තු දන් දෙන එක ඒ පුද්ගලයෝ මේ බණ ඇහෙනකොට ටික ටිකක් හරි කරනවා. කොච්චර මසුරෙක් වුණත් වයස් ගත වෙලා බැරි ගැහිලා මැරෙන්න යනකොට හරි දන් වේලක් දෙන්න හිතනවා. එහෙමත් නොදෙනවා නම් ඒක මහා සරණ භාවයක්. කවුරු වුණත් තරුණ කාලේ බැරි වුණත් වයස් ගත වුණාම හරි සීල් ටිකක් රකින්න ඕනේ කියලා හිතනවා. හැබැයි ඒ දන් හැන්දක් පූජා කළ සීලයක් රකින්න එක හොඳයි. ඒක ශ්‍රේෂ්ඨයි. ජීවිතයේ අවසාන කාලේ හරි බැරි ගැහිච්ච කාලේ හරි දන් දෙන එක හොඳයි. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ. තරුණ කාලේ බැරි වුණා නම් මැදි වයසෙත් බැරි වුණා නම් වයස්ගත කාලේ හරි ධර්මයට පැමිණෙන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළා. තරුණ කාලේ පුළුවන් නම් වඩාම හොඳයි. බැරි නම් මැදි වයස බැරි නම් වයස්ගත වෙලා. ඔය තුන් කාලෙම ධර්මයේ හැසිරෙනවා නම් ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි. බැරි නම් අවදි දෙකක්වත් ධර්මයේ හැසිරෙන්න ඕනේ. මැදි වයස සහ අවසන් වයස. එහෙමත් බැරි වුණා නම් බාධක නිසා කරදර නිසා අවසාන කාලේ හරි ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඉතින් එහෙම හැසිරෙනවා මේ ලෝකේ බොහෝමයක් බෞද්ධයෝ. ඉතින් දන් පැන් පූජා කරනවා. හැබැයි ඒ තුල සීමා පවතිනවා. බාහිර වස්තු දන් දෙනවා සීමා සහිතව. තමන්ම සීමාවක් පනවාගෙන මේ දාණය මෙපමණකින් අපි සම්පූර්ණ කරනවා. ඒක තමන්ගේ ප්‍රමාණය. හැබැයි බෝසත් පුතුමන් වහන්සේලාට එහෙම ප්‍රමාණ නැහැ. බාහිර වස්තු සියල්ලම දන් දෙනවා. බාහිර වස්තු කිව්වම රජ සම්පත. අනේක වාරයක් දන් දෙනවා දෙපාරක් නොහිත. රජකමක් දන් දෙනවා කෙනෙක් ලේසි නෑ. මුළු ජීවිත කාලයක් කරන්න පුළුවන් රජකම. ආය හතුරු කියලා කවුරුවත් නෑ. නාකි වුණත් වයසට ගියත් අවුරුදු 80යි 90යි ඒත් රජපුතේ සිංහාසනෙ ඉන්න පුළුවන් තරඟයට කවුරුවත් එන්නේ නෑ. තමන් මරණට පස්සෙ තමයි තමන්ගේ පුතා රජකම් කරන්නේ. අන්න ඒකට කියනවා ඒකාධිපති පාලනය කියලා. අන්න එහෙම රජකම් හම්බ වෙච්ච වෙලාවේ මහ බෝසතාණන් වහන්සේ ඔය රජකම් අනන්ත වාරයක් අතහැරියා. ඒ ඔටුන්න ගලවලා තියපු අවස්ථාවනේ ඔටුනු ගොඩ එකතු කරා නම් එක කල්පයක මහමේරු පර්වතයට වැඩිය කියන එච්චර කදි සැත්තට දන් දුන්නා. තවත් බාහිර වස්තු තියෙනවනේ. තමන්ගේ භාර්යාව කියන්නේ බාහිර වස්තුවක්. දරුවෝ කියන්නේ බාහිර වස්තුවක්. මිනිස්සු මොනවා දන් දුන්නත් තමන්ගේ අඹුව දරුවෝ දන් දෙනවද? හිතන්නවත් බෑ දන් දෙනවා කියලා. නමුත් අන්නේ අමාරු අවස්ථාවක් එක වාරයක් නෙමෙයි. දරුවෝ ගැට ගහලා දන් දීපු වාරවල වැල් ගොඩ විතරක් එකතු කරා නම් මහා පොළවේ පස් වගේ කියනවා. සංසාර ගමනේ. මේව නිකන් කටට එනට එනවට කියන කතා නෙමෙයි. බෝසත් චරිතය ඒ තරම් පුදුම සහගතයි, විස්මය ජනකයි. ඒතර එහෙම දන් දීලා දැන් ඇති මම ඔක්කොම දන් දුන්න. රජ සැපතත් දන් දුන්නා, දරුවෝත් දන් දුන්නා, භාර්යාවරුත් දන් දුන්නා, හැමදේම දන් දුන්නා. එහෙම හිතන්නේ නැහැ. රජ මාලිගා, සිටු මාලිගා, මහා තියෙන හැමදේම දන් දීලා කැලේට යනවා. ඊළා තනියම අර දීපු ඒවා ගැන කල්පනා කරන්නේ. අන්න ඒක විශේෂ කාරණයක්. මගේ භාර්යාව මට නැති වුණා, දරුවෝ නැති වුණා, දේපළ නැති වුණා, රජකම නැති වුණා. දැන් මේ මදුරුව තලතලා කොහොමද මේ කැලේ ඉන්නේ? ඒව කල්පනා කරන්නේ අප්‍රමාණ සතුටකින් මුළු ජීවිත කාලයක් ගෙවලා බ්‍රහ්ම ලෝක යනවා ධ්‍යාන උපදවල. එතන තියෙන දාන පාරමිතාව පමණයි. ඒකේ තියෙන උපපාරමිතාවක්. ඒ කියන්නේ ඊළඟට තමන්ගේ ශාරීරික දන් දෙන්න ඕනේ, කොටස් දන් දෙන්න ඕනේ, ලේ දන් දෙන්න ඕනේ, මස් දන් දෙන්න ඕනේ, ඇස් දන් දෙන්න ඕනේ, උපුට උපුටා දන් දෙන්න ඕනේ. හැඬු කඳුලින් නෙමෙයි, දන් දීලා සතුටින් ඉඳත් ඕනේ. එක හැ ගලවලා දීලා ඒ හැ අනිත් කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කරනවා දැකලා සතුට වෙන්න ඕනේ. තමන්ගේ ලේ උරාබනවා දැකලා සතුට වෙන්න ඕනේ. තමන්ගේ මස් ඉරා කනවා දැකලා සතුට වෙන්නත් ඕනේ. දුක් වෙලා හැඬු කඳුලින් දීලා වැඩක් නැහැ. අන්න උපපාරමිතා පිරෙන හැටි. ওই විදිහට ඇඟේ මස් විතරක් දන් දුන්නා කියනවා මේ මහ පොළවේ පස්වලට වැඩිය සංසාර ගමනේ නෙමෙයි මේක කල්පය. ඊළඟට ගතේ රුහිරේ උණුලේ දන් දුන්නා කියනවා සාගරයේ ජලයට වැඩිය මේක කල්පය.
ඔහොම දන් දීලා S2 S2 දන් දීපු වාර අහසේ තරු කැටවලට වඩා වැඩි උපමාවකින් කියනවා. එහෙම දන් දීලා ඉවර වෙන්නේ නැහැ. ඒකට දාන උපපාරමිතාව කියලා කියන සමහරු වෙන ඔබේ ජල මත දෙන්න කියලා ඉල්ලගෙන. අර සිරි සංගබව රජතුමා හිස දන් දෙන්නේ. අන්නේ වගේ ඔබේ හිස මත අවශ්‍යයි කියලා ඉල්ලගෙන එනවා. ඔබේ ජීවිතේ මත ඕන කියලා ඉල්ලගෙන එනවා. අන්නේ වෙලාවට හිස කපල තමන්ගේ අතින් තියෙනවා අතේ ඉල්ලගෙන එන කඩාලි. අන්නේ වගේ ජීවිතය දන් දෙනවා. බඩගින්න ඉන්න සත්තුන්ට අමු මස් වමනා සත්තුන්ට තමන්ගේ ජීවිතය දන් දෙනවා. දැන් සිංහයෙක් කොටියෙක් ව්‍යාංගෙක් වගේ සතෙකු බඩගින්න ඉන්නවා දැකලා ශරීරයේ මාංශය දන් දෙනවා. මාංශය දන් දුන්නාම ආයේ මේ සිංහයෙක් අනුභව කරනකොට ආහාර මාංශ ඉරාගෙන කනකොට එකපාරට මැරෙන්නේ නැහැ. ටික ටික තමයි මැරෙන්නේ. හැබැයි ඒ එක වාරයකවත් පණ යන කම්ම වෛරයක් හිතේ ඇති වෙන්න බෑ. සතුටක් හිතේ ඇති වෙන්න ඕනේ. මං අද දානයක් දුන්නා කියලා සාමාන්‍ය මිනිස්සෙක් මහා සංඝරත්නයට දානයක් දීපුවාම සතුටක් තියෙනවනේ. අන්නේ වගේ සතුටක් එන්න ඕනේ. ඊට වඩා වැඩි සතුටක් එන්න ඕනේ. තමන්ගේ මාංශ ඉරා කනම දැකලා. ඔන්න හිතලා බලන්න බුදු කෙනෙකුගේ අතහැරීම. ලේසි වැඩක් නෙමෙයි. ඔය අතහැරීම සීලය වෙනුවෙන් තියෙන්නත් ඕනේ. ඔය අතහැරීම දස පාරමී විෂයෙහිම බලපවතිනවා. අන්න එහෙම තමයි පාරමිතාව ගුණය පුරලා අතහැරීම ජීවිතේ පුරුදු කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ජීවිතය අහිමි වීමක්, සම්පත් අහිමි වීමක්, රජකම අහිමි වීමක්. සාමාන්‍ය නුවණින් බැලුවොත් එහෙම තමයි වැටෙන්නේ. මේ ඔක්කොම නැති වීමේ කවාසනාව අකුසලයක් පළ දීලා තමයි රජකම නැති වුනේ. අකුසලයක් පළ දීලා තමයි මේ විදිහට ජීවිතය අහිමි වුනේ. නොඑක් විදිහට ඒක වර්ණනා කරන, නොඑක් විදිහට අර්ථ නිරූපණය කරන. අවසානයේදී මහා බෝසතාණන් වහන්සේ ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. අර විවේචනය කරපු ඇත්තෝ, පද හදපු ඇත්තෝ, නොඑක් ආකාරයෙන් විචාරයන් කරපු ඇත්තෝ සතර ආපාය වැටෙනවා. ඉතින් ඒ නිසා සම්බුද්ධ චරිතය කියන්නේ බොහොම ගැඹුරු මිහිරි චරිතයක්. ලෝකේ බොහෝ දේවල් තියෙනවා ගැඹුරු නෑ මිහිරි. මතු පිටින් හරිය මිහිරි. ලේව කද්දි සිප ගණිද්දි වැළඳ ගණිද්දි කද්දි බොද්දි අඳිද්දි පළඳිද්දි හරිය මිහිරි රසයක් දැනෙනවා. හැබැයි ඒක මතු පිටින් විතරයි. අතුලාන්තයට ගියාම ඒක මහා වේදනාවක් තියෙනවා. මහා දුකක් තියෙනවා, මහා විපතක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ ගැඹුරු මිහිරි. ඒ ගැඹුරු මිහිරි ධර්මයේ අවබෝධ කරගන්න නම් ටික ටික අපි අත්හැරීම පුරුදු කරන්න ඕනේ. අල්ල ගන්නවට වඩා අතහරින්න පුළුවන් තැනට මනස ගේන්න ඕනි. මොකද මුලින් කිව්වා වගේ අතහරින්න වෙනවා අකමැත්ත. අකමැත්තෙන් හරි අතහරින්න වෙනවා නම් කැමැත්තෙන් අතහැරලා දැම පිනක් සිද්ධ වෙනවා. අකමැත්තෙන් අතහරිනකොට පවක් සිද්ධ වෙනවා. කැමැත්තෙන් අතහරිනකොට පිනක් සිද්ධ වෙනවා. අකමැත්තෙන් හරි අතහරින්න සිද්ධ වෙනවා නම් අල්ලගත් හැමදේම කැමැත්තෙන් අතහැරලා දාලා තිබ්බම හරි ලේසි පිනකුත් වෙනවා, අතහැරිලත් වෙනවා. අතෙන්දි අතහැරිලත් යනවා, පවකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අතහැරීම කියන එක බොහොම ගැඹුරු දෙයක්. අහිමි වීම නුවණ තියෙන කෙනෙකුට උතුම් දේහිනි කරගන්න හේතුවක් කරගන්න පුළුවන්. හිමි වීම නුවණ නැති කෙනෙකුට බොහෝ වටිනා දේ අහිමි කරගන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කාරණේ බොහොම හොඳින් සලකා බලන්න ඕනේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සැවැත් නුවර ප්‍රදේශයේ හිටියා එක්තරා සිටු කුමාරිකාවක්. රූපේ හරිම ලස්සනයි. බොහොම පැහැබර ලස්සන රූපයක් තියෙනවා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම සැරියුත් මහ මුගලන් රහතන් වහන්සේලා ඒ සිටු මැදුරට වඩින නිසා මේ පුංචි දියණියට හුරු වුණා සංඝෝපස්ථාන. ඉතින් බණ අහනවා, බොහොම හොඳින් සංඝෝපස්ථාන කරනවා. අවුරුදු 14ක් 15ක් 16ක් වෙනකොට දැන් බොහොම ලස්සනයි. සුදුසු කාලය ආවා, විවාහයක් කරලා දෙන්න තීරණය වුණා. දැන් මේ කුමාරිකාවගේ පැතුම තිබුණේ විවාහයක් කරගන්න නෙමෙයි, නමුත් අම්මා තාත්තගේ කීමත පිටුපාන්න බැරි වුණා, විවාහයක් සිද්ධ වුණා. ඉතින් මේ විවාහය සිද්ධ වෙලා සිටු කුමාරයෙක් එක්ක බොහොම ඈත ප්‍රදේශයකට විවාහ වෙලා, ඈත ප්‍රදේශයකට කියන්නේ සදත් නුවර අවතම තමයි. ඉතින් මෙහෙම විවාහ වෙලා ගියාට පස්සේ මේ සිටු කුමාරයා මේ සිටු කුමාරිකාව ගණන් ගන්නේ නැහැ. තුට්ටුවකට මායින් කරන්නේ නැහැ. තමන්ගේ තිබ්බ වැරදි අඩුපාඩු එහෙමම කරනවා. හිතුව පැතුව දේවල් කරනවා. සිටු කුමාරිකාවට කිසි අගයක් දෙන්නේ නැහැ. කිසිම ගණන් ගැනීමක් තැකීමක් නැහැ. නමුත් මේ සිටු කුමාරිකාව ඒකෙන් පසුතැවීමට පත් වුණේ නැහැ. දැන් සිටු කුමාරිකාවට ධර්මය ඇහෙනවා, ධර්මය දන්නවා. ඒ ඉන්න තැනට සරියොත් මොගලන් පරම්පරාවේ ඒ රහතන් වහන්සේලා වැඩම කරගෙන දන් දෙනවා. නිතර බණ අහනවා. ඉතින් අර පසුතැවීමක් හිතට එන්නේ නැහැ. ධර්මයේ තියෙනවානේ. ධර්මය දන්න කෙනාට පසුතැවීම හිතට එන්නේ නැහැ. කවුරු සැලකුවත් එකයි, නොසැලකුවත් එකයි. මගේ සැලසින්න මම හදා ගන්න ඕනේ. අන්නේ මේතුවා මේ සිටු කුමාරිකාව. මගේ ස්වාමියා මා කෙරේ බැලුවත් එකයි, නොබැලුවත් එකයි. වෙන කාන්තාවක් කරා ගියත් එකයි, නොගියත් එකයි. මම මගේ සැනසීම හිමි කරගන්න වෛර කළේ නැහැ. අන්න ඒක තමයි වැදගත් වෙන. මේ ධර්මයට ආපු අය කාටවත් වෛර කරන්නේ නැහැ. වෛර කළා ජය ගන්න බැරි නිසා මේ ධර්මයට පැමිණිච්ච අය මොකකටවත් පසුතැවෙන්නේ නැහැ.
පසුතැවිලි දෙයක් නොලැබෙන නිසා මේ ධර්මයට පැමිණෙන අය අහිමි වෙලා යද්දී අමුතුවෙන් හඬන්නේ වැළපෙන්නේ නැහැ. මොකද හඬුව වැළපුණා කියලා ඒවා නතර කරගන්න බෑ. ඒ වගේම මේ ධර්මයට පැමිණෙන දේවල් හිමි වෙනකොට අමුතුවෙන් ආනන්දයටපත් වෙලා කෑමොර කියලා සැනකෙලි පවත්වන්නේ නැහැ. මොකද පිනටයි දෙයක් ලැබෙන්නේ. ධර්මයේ තේරුම් ගත්තාම හැම පැත්තෙම ආරක්ෂාව ලැබෙනවා, හැම පැත්තෙම රැකවරණය ලැබෙනවා. ඉතින් මේ සිටු කුමාරිකාවට තමන්ගේ ස්වාමියාගේ සිටු කුමාරයාගේ නොසලකීම ආශිර්වාදයක් වුණා. ආශිර්වාදයක් කරගත්තා. ස්වාමියාගේ ආදරය අහිමි වීම මේ සිටු කුමාරිකාවට වටිනා උදාර දෙයක් හිමි වෙන්න දැන් හේතුවක් වෙනවා. ඇය ධර්මයෙන් හැසිරුණා. දැන් තමන්ගේ ස්වාමියාත් නොසලකා ඉන්නේකේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න යුගයේ, එහෙමා උප්පල මන්නා වැඩ ඉන්න යුගයේ මේට වඩා හොඳයි මම පැවිදි වුණු. අන්න මේ තරුණ කුමාරිකාව කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා. අවසානයේ තම ස්වාමියාගෙන් ඇහුවා මට පැවිදි වෙන්න ඔබ අවසර දෙනවද? අහන්නත් කලින් හාසියලා කිව්වා. ඔහුගේ බලාපොරොත්තුවක් තියෙන්නේ නැති මේ මට තනියම තවත් සල්ලාලකම් කරගෙන එතකොට ජීවත් වෙන්න පුළුවන් කියලා. කොහොම හරි මේ අවසරයෙන් මේ කුමාරිකාව පැවිදි වුණා. පැවිදි වෙලා නොබෝ දවසකින් මහා රහත් භාවයට පත් වෙලා රහත් උත්තමාවියක් බවට පත් වුණා. අන්න බලන්න ජීවිතේ වෙනස් කරගත්තා. අරහත්වේ කියන උතුම්ම හිමිකම සැනසීම ලැබුණා. අර ලාමක දෙයක් අහිමි වෙලා ගියා. ඒ දේ හිමි කරගන්න පස්සෙන් ගියා නම්, හැඬුවා නම්, වැළපුණා නම්, ඔත්තුකාරයෝ දාලා බැලුවා නම් මගේ මනුස්සයා කොහෙද යන්නේ කියලා. අවසානයේ මොකද වෙන්නේ මේ කාන්තාවට? අවසානයේ හඳ හඳා වැළපි වැළපි වෛර බැඳලා මැරෙන්න සිද්ධ වෙනවා. තාම සංසාරේ හිමනා. එතකොට මේ කුමාරිකාව බොහොම හොඳ තීරණයක් ගත්තා. හැබැයි ඒ තීරණයට කල්යාණ මිත්‍ර ඇසුර හේතු වුණා. ඒක නිසා මේ ලෝකේ වටිනාම දේ කල්යාණ මිත්‍ර ඇසුර. ධර්මයේ ඇහුනොත් ඕන දුකකින් ගොඩ එන්න පුළුවන්. හැබැයි අහන්න ලෑස්ති වෙන්න ඕනේ මිනිස්සු ධර්මයේ. ඒ වගේම භික්ෂුව ධර්මයේ ධර්මයෙන් දේශනා කරන්න සූදානම් වෙන්නත් ඕන. ඉතින් කොහොම හරි මේ සිටු කුමාරිකාවගේ මේ ආශ්චර්යමත් වූ සැනසීම ලැබීම ගැන සැවැත් නුවර භික්ෂුන් වහන්සේලා අතර ප්‍රචලිත වුණා. සිටු කුමාරිකාවට තම ස්වාමියා සැලකුවේ නැහැ. ඒකෙන් ප්‍රයෝජනගත් සිටු කුමාරිකාව පැවිදි වෙලා රහත් උත්තමාවියක් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය සිටු කුමාරිකාව තමන්ට ලැබිච්ච වටිනා දේ අවස්ථාව නැත්තම් ප්‍රයෝජනය ගත්තේ අද විතරක් නෙමෙයි, පෙර ජීවිතෙත් එහෙම කළා කියලා. ඔය සිටු කුමාරය ඔය සිටු දේවියට පෙර ජීවිතෙත් සලකලා නැහැ කිව්වා. පෙර සංසාර ගමනේ මේ සිටු කුමාරිකාව එක්තර රාජ බිසවක් වෙනවා. ඉතින් මේ රජ කුමාරයයි රාජ බිසවයි දෙන මහා කැලේකට යනවා. තාත්තා මැරෙනකන් රජ ගම ගන්න බලාපොරොත්තු වෙයි. කැලේට ගියාම මේ රජ දේවිය ඒ පන්සලේ ඉඳද්දි නැත්නම් ඒ අතුපැලේ ඉඳද්දි මේ රජ කුමාරය ඇවිදින්න යනවා කැලේ. හම්බ වෙනම කින්නරාවියක්. කින්නරාවියක් හම්බ වුණාට පස්සේ රජ කුමාරයා හිතෙනවා මගේ දේවියට වඩා කින්නරාවිය ලස්සනයි, අල්ල ගන්න තෝනේ අද බිසව කරන්න. පස්සෙන් පන්නගෙන යනවා. හති වැටිලා නවතිනවා. කින්නරාවිය නොපෙනී යනවා. ඉතින් අන්තිමට හති හලහලා එනකොට මේ දේවිය කල්පනා කරා මේ මිනිස්යා වෙනුවෙන් මම මේ කැලේකට ඇවිල්ලා මදුරුවකක මහා දුකක් විඳිනවා. මේ මිනිස්යා දැන් මන් දාලා ගියා. කැලේ ඇවිදගෙන යනකොට මේ දේවියට හම්බ වුණා මහා බෝසත් ආපසතුමා අභිඥාලාභි. ඉතින් ගිහිල්ලා දුක කිව්වා. මහා බෝසතාණන් වහන්සේ බණ කිව්වා. ධර්මය අහනකොට මේ දේවියට කසින භාවනා වැඩුණා, අභිඥා ඉපදුණා. දැන් අහසින් යන්න පුළුවන් ශක්තිය ලැබුණා. අන්න පින් බලය මහා බෝසතාණන් වහන්සේගේ මුණ ගැසීම. අවසානයේදී දැන් මේ දේවිය තමන් ඉන්න තැනට එනකොට දැන් හති වැටිලා රජ කුමාරයා එනවා. ඈතින්ම කිව්වා ඔබ තමයි මට මේ සැනසීම ලබා දුන්නේ. අහසට පැන නැගුණා මේ දේවිය. අහසට පැන නැගිලා කියන පරයන්කයක් බැඳගෙන මා අතහැරදා ඔබ කින්නරාජයක් සොයාගෙන ගියා. එනිසා මට මේ උතුම් ධ්‍යාන අභිඥාව ලැබුණා. ඔබමයි මේ දේ කරගත්තේ කියලා අහසින් යන්න ගියා ඈත ප්‍රදේශයට. ඉතින් රජ කුමාරයා කියනවා මමම නැති කරගත්ත කින්නරාවියක් පස්සේ ගිහිල්ලා මේ දේවිය කියලා. අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය රජකුමාරිකාව ඔය සිටු කුමාරිකාව එදත් තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. මෙදත් තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් අරහත් ඵලයෙන් සැනසුණා. මම ඔය කුමාරිකාවට එදත් පාරකයා දුන්නා, අදත් පාරකයා දුන්නා. එනිසා සත්පුරුෂයාගේ ඇසුර ගරු කළොත් හැමදාම සත්පුරුෂ ඇසුරෙන් අපිට සැනසීම ලැබෙනවා. එනිසා කොච්චර දේවල් අහිමි වෙලා ගියත්, දේවල් හිමි වුණත් අමුතු දුකක් හෝ අමුතු ආනන්දයක් නැතිව ඒ තුළින් ධර්මය දකින්න බලන්න කියලා මේ ධර්ම දේශනාව අවසන් වෙන වෙලාවේ හැම දෙනාටම සිහිපත් කරනවා. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්ති මේමච අත්ථෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිද්ධතු.